ස්ථාවර නියෝග 7/27 යටතේ ගරු දිනේෂ් ගුණවර්ධන මෙතුමා. ගරු කථානායකතුමනි, මෙම කාරණාව පිළිබඳ පාර්ලිමේන්තුවට කලින් ප්‍රකාශයක් කිරීමට එකඟ වූවද මෙතෙක් එවැනි ප්‍රකාශයක් සිදු වී නොමැති. එනම් TNL ආයතනයේ පොල්ගාවෙල සම්ප්‍රේක්ෂණාගාරය සීල් තබා තහනම් කොට එය විකාශනය නවතා දැමීමේ කාරණය සම්බන්ධව. ගරු කථානායකතුමනි, විදුලි සංදේශ කටයුතු අමාත්‍යතුමා වෙත පිළිතුරු බලාපොරොත්තුෙන් ඉදිරිපත් කරන කාරණාව ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන හා පුරෝගාමි රූපවාහිනී විකාශනය වන TNL ටෙලිවිෂන් නෙට්වර්ක් ආයතනයේ පොල්ගාවල ක්‍රියාත්මක වන අවසරලත් අදාළ ගෙවීම් සියල්ල ඉටුකර ඇති සම්ප්‍රේක්ෂණ කුළුණ විකාශන කටයුතු 2018 ජූනි මාස 5 වැනි දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිසම විසින් TRC සීල් තබා විකාශනය නවතා බලපත්‍රය අවලංගු කිරීම අත්තිටවීම කිසිදු සාධාරණ කරුණක් හෝ නීතියක් හෝ සාධාරණ නොවන උල්ලංඝනය කිරීමක් අනුව කටයුතු කර නැති බවත් ජනමාධ්‍ය නිදහස හා මෙවැනි විකාශනයන් රාශියකට කර ඇති බලවත් තර්ජනයක් හා පහරකි. එහෙයින් 1979 මෙම ශේෂ්ත්‍රයේ පුරෝගාමී මඟ පෙන්වීම ඇති කළ 1992 බලපත්‍ර ලැබූ මෙම ආයතනය 1994-95 සිට මෙම සම්ප්‍රේක්ෂණ කටයුතු කළ බවත් අමාත්‍යවරයා පිළිගන්නවාද? මෙම ආයතනයේ සම්ප්‍රේක්ෂණ කටයුතු පොල්ගහවෙල සම්ප්‍රේක්ෂණ කුළුණ තහනම් කොට නවතා දමන්නේ සියලු ගෙවීම් බලපත්‍ර ගාස්තු ආදී නීත්‍යානුකූලව කර ඇති බව පිළිගන්නේද? 2. අපේ දේශපාලන මතය කුමක් වුවද ෂාන් වික්‍රමසිංහ මහතා කළමනාකාර අධ්‍යක්ෂක ධූරය දරන TNL ටෙලිකොම් නෙට්වර්ක් ආයතනයට පණවන ලද හිතුවක්කාර ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය කරන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිසම කර ඇති ක්‍රියාව හා නියෝගය අවලංගු කර එම විකාශනයන් කරගෙන යාමට පොල්ගහවෙල සම්ප්‍රේක්ෂණාගාරයට වහා ඉඩ ලබා දෙනවාද? එනම් කවදාද එසේ නැත්නම් හේතු පැහැදිලි කිරීමට කටයුතු කරනවාද? ගරු කථානායකතුමනි, අපි පාර්ලිමේන්තු පනතකින් මේ කොමිෂන් සභාව මේ විකාශනයන් නීතිගත කරේ. අපි පාර්ලිමේන්තු පනත ගේන්නත් කලින් තමයි ෂාන් වික්‍රමසිංහ මහතා මේ ශේෂ්ත්‍රයේ පුරෝගාමියා වුණේ. මට මතකයි මාර්ග මාසිනේ ආරම්භ කළ ඒ පළවෙනි විකාශනාගාරය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රූපය දැම්මේ නැහැ කියලා ජන සතු කළා. ඊට පස්සේ අලුතෙන් TNL එක පටන් ගත්තා. බොහෝ අයින් බිහි වුණා. මම හිතන්නේ මගේ අමගේ හිතමිත්‍ර ගරු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා, අද ජන ශේෂ්ත්‍රයේ සිටින බොහෝ අය බිහි වෙච්ච කේන්ද්‍රස්ථානය. දේශපාලන මත තියෙන්න පුළුවන් අපිට. ඒක වෙනම. අපි හිරු තහනම් කරපු වෙලාවෙත් පාර්ලිමේන්තුවේ දැහැව්වා. අපි අපේ CSN එක තහනම් කරපු වෙලාවෙත් පාර්ලිමේන්තුව ඇහුවා. ටෙලිකොම් නියාමක පනත හිතුවක්කාර අත්ත නෝ මතික ලෙස පාවිච්චි කරන්න පාර්ලිමේන්තු සම්මත කරපු පනතක් නෙවෙයි. මේ අනුගමනය කරන්න මොකද විකාශනය. දහස් ගණන් ජනතාව, ලක්ෂ ගණන් ජනතාව මේට සවන් දෙන නිසා කථානායකතුමනි, ඔබතුමාට කියන්න ඕනේ රහස් පොලිසි නිලධාරීන් එදා උදේ ගිහිල්ලා බලහත්කාරයෙන් ඇතුල් වෙලා මේ ක්‍රියාව කරේ කොහොමද? එසේ ඇතුල් වීමට කලින් සාමාන්‍යයෙන් ආයතනයකට දැනුම් දෙන්න ඕනේ.
panata yatate due notice has to be given kelatino. Due notice. I mean, are you going to treat this country in this manner? We are not under dictatorship yet. We are still a parliamentary democracy, my friend. Honorable Malik Samaravikrama will agree with me. But this is the way you all are treating the media today. Okay. Continue with you, I ask. Okkama anith karana eka sambandhame karana deka. All gevimata karanda thibena sielu gevim. 2016 avasane dakwat ita passe e pilimandam athivi thibena gataluwak thibenawana. E gataluwa visada ganima sandaha sakatcha vara rahasya lipilekana huwamara rahasya විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව සමග TNL ආයතනය පවත්වාගෙන ගිය බවට ලිපි ලේඛන වලින් අද පැහැදිලිව තියෙද්දි ඇයි මෙහෙම හිතුවක්කාර ලෙස මෙය මා හිතනවා TC පනත නැත්නම් විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව පනත එහි වගන්ති උල්ලංඝනය කිරීම හොඳයි මම තව එක කාරණාවක් කියනවා. එසේ වගන්ති උල්ලංඝනය කිරීමෙන් ඒ මුළු ක්ෂේත්‍රයටමත් මේ සමාන තර්ජනයක් තමයි එන්නේ. එක ආයතනයකට නෙමෙයි. මේ ආරම්භයක් මේ භයානක ක්‍රියාවලියක් හැටියට අපි දකිනවා. අපි ඒ නිසා මම කලින් කිව්වා වගේ ඩියු නෝටිස් had not been given. Due notice is due notice. Not the send in the CID in the morning and shutting off and sealing off the transmission. Government, TEC allowed this institution to develop. They in fact gave permission, license to import and upgrade the technical broadcasting system. The institution went to People's Bank. They have taken loans and they upgraded. And if the TEC shuts down in this manner, where is democracy? I don't want to ask you this question. I know that you are not going to answer because of your beloved brother, but we all know, we respect him as a pioneer of television networking in Dhaka. We might have differences, political differences with any of the institution. But media freedom is very important in this democratic world. And lastly, Katanakatimni. Obatuma vetaman prashnakidri patkaru. Andukrama vivasavanu. Mandana agramatuma utradaidikal. Mama hitana vidya. Andukrama vivasavanu. Dahanamavini sansodhaning. Janadipati varayata pavaradi tibene. Mahaveliha parisare pamanai. Defense. Tuna. Anit kataitu. Filimanda patuim kirime. Balaya. Director General Adi Patirim Kirime Bale Tibenavad. If someone is appointed violating the constitution, that appointment itself can be questioned. I'm only giving an indication to correct these things because people are acting without knowing the powers that each other enjoys today under the constitution. මේ ආයතනේ නෙමෙයි තව ආයතන වලත් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ නිසා ඒක බරපතල ප්‍රශ්නයක් under the 19th amendment. I'm not promoting that the Prime Minister be given all the powers under the 19th amendment. But this is the situation, Honorable Prime Minister. The only two subjects plus defense comes on. මම අවධානය කරා. බොවිතෝජේ මේ නම් දෙකක් සඳහන් වුණා. බුද්ධික පතිරණ මහත්මයාගේ නමත් ගරු මරික් සමරික මහත්මයා බුද්ධික මහත්මයා අපි ඉස්සෙල්ලාම ඇවිල්ලා මේක විවාදයක් කියන්නේ පැහැදිලි කිරීමක් තියෙනවද කථානායකතුමනි පැහැදිලි කිරීමක් නෙමෙයි මම යමක් එකතු කරන්න ඕන ශාන් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ ජාතික සම්පතක් ඒ අගමැතිතුමාගේ සහෝදරයා හින්දා නෙමෙයි 1969 ඩඩ්ලි සිරනායක ආණ්ඩුව කාලේ එතුමා මුලින්ම රූපවාහිනී නාලිකාවක් පටන් ගන්න හැදුවේ බණ්ඩාරනායක මැතිනියත් ඒක ප්‍රතික්ෂේප කරා ඩඩ්ලි සිරනායක මැතිතුමත් ප්‍රතික්ෂේප කරා ජේ.ආර්. ජයවර්ධන යුගයේ තමුන්ගේ ඥාතියෙක් වෙච්ච අනිල් විජයවර්ධන මැතිතුමත් එක්ක ඒක පටන් අරගත්තා ඒක ලත්තනම ලොප් කරා ඒක ස්වාධීන රූපවාහිනිය පටන් ගත්තා එතුමා රාජකීය විද්‍යාල ඉගෙන ගන්න කාලේ එතුමාගේ පොකට් මනි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පොකට් මනි අරගෙන තමයි රේඩියෝ ඉලෙක්ට්‍රොනික වැඩ කරේ එතුමාගේ ඉතිහාසය එහෙමයි මම එතන වැඩ කරපු සේවකෙක් විදියට මේ පාර්ලිමේන්තුවේ 225 අතර ඉන්න TNL එකේ වැඩ කරපු එකම කෙනා ගතානායකතුමා
බන්දුල ගුණවර්ධන මැතිතුමාලා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා මේ සියලු දෙනාගේ බැලුවත් පළවෙනි රූපවාහිනී සංවාදය පළවෙනි රූපවාහිනී වැඩසටහන TNL එක ජනහඬ ඒක මෙහෙවපු කෙනෙක් විදියට ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ කනගාටු වෙන්න ඕන ඒ අගමැතිතුමාගේ සහෝදරයා ඉන්න නෙමෙයි අපි ආවේ මේකට නෙමෙයි කරු කතා නැගතුමනි දැන් ලංකා e-news web අඩවිය මේ විදියට බ්ලොක් කරා මේ මේවා බ්ලොක් කරනකොට මාධ්‍ය ආයතන බ්ලොක් කරනකොට ඒ පිළිබඳ ජනමාධ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනමාධ්‍ය ඇමතිවරයා රටේ අගමැතිවරයා මේවට මේයට කන්සෙන්ට් එකක් තියෙනවා ඒ අය දැනුවත් වෙන්න ඕනේ සහ එහෙම බ්ලොක් කරන්න හේතුවක් තියෙනවද අපිට රෙදියෙන් නම් එළියට බැලලා කතා කරන්න පුළුවන්ද මේවා කියලාද අපි ජනවාරි 8 වෙනිදා ඒ වගේම අගෝස්තු 16 වෙනිදාත් අපි ජයග්‍රහණ ලැබුවා ඒ නිසා මේක වහාම කොන්දේසි විරේතව TNL රූපවාහිනී සේවයට පනවපු වාරණය සහ ඒ කරපු බලපෑම ඉවත් වෙන්න ඕනේ ඒ වගේම ලංකා මේ ලංකා e-news ඇතුළු කිසිදු වෙබ් අඩවියක් මේව මේ ජෝක් නූතන යුගයේ මේව බ්ලොක් කරලා මේම බලපෑම් කළා පොලිසිය දාලා මේම කරන්න පුළුවන්ද අනිත් එක පොලිසිය ගියේ පොලිසිය බාර නීති හා සාමය අමතිවරයා දැනුවත්වද මේම මාධ්‍ය ආයතනයකට කඩම් පැන්නේ මේ වගේ යුගයක් අපි භුක්ති විඳ TNL එකේ වැඩ කරද්දි ප්‍රවෘත්තියකින්ද රහස් පොලිසිය කඩම් පැනලා මගේ මතකෙ විදියට 1998 අපේ ප්‍රවෘත්ති ලියපු කොළ ටික උතුරන් ගිහිල්ලා අපිට තැන් තැන් වල හැංගිලා ත්‍රිවිල් වලින් අපි ගිහිල්ලා සමහරලාට වෙස්වලාගෙන ගිහිල්ලා තමයි අපි රැයට ප්‍රවෘත්ති ටික දුන්නේ දා මට මතකයි ඉතින් මේ වගේ අඳුරු යුගයක් ශාන් වික්‍රමසිංහ මැතිතුමාට මෙහෙම අත තියුණා නම් අනිත් අයගේ ඉරණම මොකද්ද මේ ආපෞසරයක් අපි රට ඇදගෙන යන්නේ කොතෙන්ද මේක නතර වෙන්න ඕනේ ගරු කතානායකතුමනි මේක නතර වෙන්න ඕනේ ගරු මාලික් සමරික මැතිතුමාට අනුබස් ස්පීකර් we are also for media freedom and we are totally against the closing down of this tower which we think is not reasonable But I would like to remind my good friend Honorable Dinesh Gunawardena that the dictatorship was during his regime, and that was the time that Sirasa channel was burnt down. So I think the Honorable Minister has forgotten that. So even though Sirasa is continues to attack us, we believe in media freedom, Honorable Speaker. Yeah, you may have gone, but it was during your regime. But we are not going to have a debate on that. I allowed the members of Parliament to express. Yeah, but it was at your time that it was burnt. That was the dictator. No, no, you were also in government. You were also in government. But you were in government. You were a minister in that cabinet. But it is. But it, he was. She was with you. She was with you at that time. Honorable Speaker, he was a minister in that cabinet at that time. Okay, that's fine. ගරු ප්‍රධාන සංවිධායකතුමා ඔබතුමා පිළිතුරු දෙනවද පොඩි අවස්ථාවක් මට ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා ඊට පස්සේ ඔබතුමා පිළිතුරු දෙන්න මේ කියාපු කරුණු නම් අපිට ඇඩ් කරන්න පුළුවන් නැත්නම් ගරු කතානායකතුමනි 1996 අංක 27 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත යටතේ ඔබතුමාටත් වගකීමක් තිබෙනවා මේ රටේ විවස්ථා දායකයෙකු විසින් සම්මත කරන අනපනත් වලට පටහැනිව රජයක් හෝ කුමන බලධරියෙක් හෝ ක්‍රියාත්මක වෙනවා නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. දැන් අපේ CSN නාලිකාවටත් මේ ආකාරයෙන්ම මේ ත්‍රස්තවාදී ආකාරයට මැදිහත් වෙලා වහලා දැම්මා. දැන් අද TNL එකටත් ඒක වෙනවා. ඒ නිසා අපි කියන්නේ දේශපාලන පක්ෂ පාටභේදයෙන් තොරව මේ රටේ මාධ්‍යවලට දේශපාලනයෙන් තොරව නිදාසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ අරින්න ඕනේ පොලිස් රාජ්‍ය සංකල්පයේ යටතේ ගිහිල් ඉවරලා මෙවැනි හිතුවක්කාර සීල් තැබීම් නැවත්වීම හොඳයි මැදිහත් සිදු නොවන්න ඔබතුමාගේත් වගකීමක් තියෙනවා අපි විශ්වාස කරනවා ගරු ප්‍රධාන සංවිධායකතුමා ගරු බණ්ඩාර මැතිතුමා ගරු කතානායකතුමා මේ කාරණේ තමයි වැදගත් එතුමා අපේ CNL නාලිකාව CSN නාලිකාව කිව්වා මම දන්නේ දෙර එතුමාගේ නම් නෙමෙයි CSN නාලිකාව හැබැයි CSN නාලිකාවත් මේකත් කියන එක කාරණා දෙකක් CSN එකේ මුදල් කොහොමද ආවේ ආයතනේ පිහිටුවේ කියන එක බරපතල ප්‍රශ්නයක් තිබුණා මෙතන වැදගත් දේ ගරු කතානායකතුමනි අපි මේ කියන විවාදයක් කියන්නේ නැහැ මේ කරුණක් පැහැදිලි මෙතන වැදගත් දේ ගරු කතානායකතුමනි TNL ගේ සම්බන්ධයෙන් මෙතන වැදගත් දේ ගරු කතානායකතුමනි TNL ආයතනය TNL ආයතනයේ අයිතිපතිවරයා ගරු අගමැතිතුමාගේ සහෝදරයා කියන එක මේ රටේ 5%ක්වත් දැනගෙන හිටියේ නැහැ. අඩුම ගානේ TNL එක මේ ආණ්ඩුවේ ඇඩ් එකක්වත් ගත්තේ නැහැ. අගමැතිතුමාගේ බලතල පාවිච්චි කරුවේ නැහැ. ඉතින් ඒ නිසා මේ සිද්ධිය හරහා අගමැතිතුමාගේ පවුලේ තව සහෝදරයෝ ඉන්නවා. ඒ අය මාධ්‍ය ආයතන පවත්වාගෙන යනවා කියන එක දැනගත්තු එකත් ලොකු දෙයක් කියන එක මම කියන්න කැමතියි. හොඳයි. එච්චරයි බොහොම ස්තුතියි. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අහපු 27 දෙකට පිළිතුරු දෙන්න නියමිතව තිබෙන්නේ හරින් ප්‍රනාන්දු ඇමතිතුමා
එතුමා ඉදිරි පාර්ලිමේන්තු සතියේදී සවිස්තරාත්මක පිළිතුරක් දෙන බව දැනුම් දීලා තිබෙනවා. හොඳයි. Yeah, what's the point of order? Honorable Dinesh Gunawardena Mathuma. දැන් අපි ගරු විමල් වීරවංශ මැතිතුමා පසුගියද ඇහුවාම මංගල සමරවීර මැතිතුමා මලික් සමරවීර මැතිතුමා වගේම මේ ක්‍රියාව හෙලා දැකලා ප්‍රකාශයක් කරනවා විස්තරාත්මක. අද වෙනතුරු ප්‍රකාශය පාර්ලිමේන්තුවට කරේ නැහැ. ඒ නිසා තමයි 27-2 යටතේ මේ කාරණේ මම අද නැගුවේ. ඒ නිසා ගරු සංවිධායකතුමා මේ කියවපු ලිපිය දැන් මේ පාර්ලිමේන්තුවට විස්තරාත්මක ප්‍රකාශයක් නැහැ. මේ ආයතනයක් තහනම් කරලා රාජපලිෂය ඇතුල් වෙලා දේපොළ තහනම් කරලා ඒ ආයතනයේ කටයුතු ඇනහිටලා තර්ජනයකට පත් වෙලා තියෙන මුළු ජනමාධ්‍යම මේ එක TNL එක අද TNL එක වෙනත් ජනමාධ්‍ය ආයතන වෙන්න පුළුවන් හෙට මේ විදිහට පනත වඳුළුගොඩ මන්තුමා කිව්ව විදිහට පනත උල්ලංඝනය කරමින් හැසිරෙන්න පුළුවන් නම් ඕනම ආයතනයක මේ ගොදුරු වෙන්න පුළුවන් ඒ නිසා ගරු සංවිධායකතුමනි අපට මම ප්‍රශ්නේ ආපු කාරණා දෙක තුනක් තියෙනවා ඒ නිසා ලිස්සලා යන උත්තර දෙන්න එපා ඔබතුමා ඔබතුමා බොහොම ගෞරවාන්විත ඇමතිවරයෙක් හැටියට CSN ප්‍රශ්න වේලාවේදී ඔබතුමාගෙන් මම අහපු ප්‍රශ්නේ පස්සෙන් ඔබතුමා ලිපි ගොනු ගෙන්නගෙන අර බෝපගේ කියන කෙනාව දඬුවම් කරන්න තත්වයට පත් කරා ඒ වගේ ඔබතුමා පුළුවන් මේ ප්‍රශ්නේදී ඔබතුමා විෂය භාර ඇමතිතුමා නෙවෙයි නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉන්නේ 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා අනුව මම දන්නේ කොහෙද මේක තියෙන්නේ කියලා ගරු කතානායකතුමා අර්ථ නිරූපණයක් දෙන්නේ වෙයි අපි බලන්නේ කොහෙද නමුත් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න TNL තහනම ඉවත් කරනවාද අද හෝ හෙට ඔබතුමාලා ඒක මොකද්ද යෝජනාව කරු මම මේ ගැන විවාදයක් කියන්නේ දැන් අවසාන කරන්න මොකද්ද අදයක් අදගෙන යනවා නෙවෙයි මම කිව්වේ ඒකයි TNL එක වේවා සිරසට ගල් ගැහුවා දැන් ඊයේ පෙරේද මේ සෙල්ලම මේ සෙල්ලම නතර වෙන්න ඕනේ ඒ නිසා මම කියන්නේ දැන් ඊළඟ පාර්ලිමේන්තුව එන්නේ කවදද කරු කතානායකතුමනි 19 වෙනිදා 20 වෙනිදා වෙනවා ඒ වෙනකොට TNL එක මේ තව මොනව කරලා තියෙද්ද නැහැ ඒ නිසා මේ එහෙම නෙවෙයි අද දවස ඇතුළත මේකට උත්තරයක් ඕන මේක මේ සෙල්ලම් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි දැන් මාසකට දෙකකට කලින් සිරසට ගල් ගහනවා මොකද්ද මේ අයාලේ අවල මේ යන රටක් වෙනවනේ මේ ඇමෙතුමා නැද්ද අද කතානායකතුමනි ඇමෙතුමා දැනුම් දීලම තියෙනවා මේකට පිළිතුරු දෙන්න අවශ්‍යයි එතුමට ඔව් ඉතින් අද දෙන්න අද අතිගරු ජනාධිපතිතුමත් එක්ක එතුමා බදුල්ලේ රැස්වීම මාලාවක සිටින්නේ දවසේ තමයි එතුමා කිව්වේ දවසේ ඇතුළේ දෙන්න බැයිද කතානායකතුමා දවසේ ඇතුළේ හැරි ඇවිල්ලා පැහැදිලි කරන්න බැයිද අපි උත්සාහ කරනවා එතුමා ගෙන්න ගන්න පුළුවන් ද කියලා ඔව් මේක අපි එතුමා ගෙන්න ගන්න බලන්න ඔව් ඔව් කියන්න වදම ඔව් යත් දැන් අපි අදාන්න තමයි විදුලි සංදේශ ඇමතිත් එතුමා ඒක ප්‍රසිද්ධ ඒක ජනාධිපති මැරද Prime Minister does not under 19th Amendment. Harin Fernando. All right, question. That's okay. That is okay, but does he have the powers to appoint the DG? I mean, even DG's appointment can be questioned. If he has a. That is what I am saying. Please look into this because it is a serious matter. Will I ask other ministers? I shouldn't look into this. So, if the minister can give a reply today, that will be very useful. අද පුළුවන් ගන්න කියන්නේ මොකද පොයින්ට් ඔෆ් ඕඩර් මේක මේ මේ ඇමතිතුමාට අවස්ථාව දෙන්න එක කරයි ඔක්කොම නැත්තම් උපදේශ වැඩි වුණාමත් අමාරු වෙනවා වැඩ කරගන්න කියන්නේ මොකද්ද ගරු කතානායකතුමනි මේක වැදගත් රීස් ප්‍රශ්නයක් දැන් සිරසට ගිනි තියපු වෙලාවේ ඔය විදිහට ඔබතුමාලා හරි ඒක හරි දැන් ඒක බලන්න දැන් හරි වාඩි වෙන්න හරි කරුණාකරලා වාඩි වෙන දැන් මේ ප්‍රශ්නේ ආවා ඕඩර් ප්ලීස් කරුණාකරලා වාඩි වෙන්න දැන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායකතුමා හරිම් පාණ්ඩ ඇමතිතුමා කැන්දේතුමාට දැනුම් දීලා අද පිළිතුරක් දෙන්න උත්සාහ කරනවා. සෝ ඒක ඉවරයි දැන්. අවස්ථාව දෙන්න යස්. He will give a reply. ඔව්. මෙතන අගමැතිතුමත් ඉන්නවා. දැන් TNL එක අරන් ගිහලා තියෙන උසාවියට අද උදේ ඔබතුමාගෙන් මං අහන්නේ. දැන් අරන් ගිහලා තියෙන උසාවියට අද උදේ මොකද්ද මේ කරන්නේ
මේ අයව ගාල් කරලා උසාවියට මොකද්ද දමුණාංශලා මේ කරන්නේ මම අහනවා සංවිධායකතුමාගෙන් උත්තරය මම මේ ප්‍රශ්නේ දුන්නේ ඊයේ ඊයේ දවල් 11:50ට මොකද්ද මේ විදියට වැඩ කරන්නේ පාර්ලිමේන්තු එක්ක වගකීමක් තියෙනවා මම මමත් අද කතා කරන්න හැමෙච්චමට හරි ඒක අපි කතා කරමු ආද රු නියෝජක කතානායකතුමනි TNL රූපවාහිනී සේවයේ විකාශන කටයුතු වලට සිදු වී ඇති බාධාවන් පිළිබඳව ස්ථාවර නියෝග 27.2 යටතේ ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අද දින මෙම පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා තියෙනවා ඒ සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ මම නොසිටියත් මේක ජාතික වශයෙන් ඉතාමත්ම වැදගත් කාරණාවක් නිසා මේ සම්බන්ධයෙන් පොඩි ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබා දීම ගැන මා ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට 2018 ජූනි මාසේ 4 වෙනි දින පෙරවරුවේ TNL රූපවාහිනී ආයතනයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයේ වටලා එය මුද්‍රා තබා එහි තිබූ විකාශන යන්ත්‍රද අත්අඩංගුවට ගනු ලැබීය. විදුලි සංදේශ කොමිෂන් සභාව TRC එක පවසා සිටින්නේ මේ විකාශනාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවෙන් ලබාගත යුතු වාර්ෂික විකාශන බලපත්‍රය මෙතෙක් ලබාගෙන නොතිබීම හේතුවෙන් අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවය. පොල්ගහවෙල උසාවියේදී අද දින අද උදේ මේ නඩු විභාගය කැඳවා තිබුණා. එහිදී 2017-18 වර්ෂය සඳහා පොල්ගහවෙල විකාශනාගාරයට අදාළ සංඛ්‍යාත TRC වෙතින් ලබා නොගැනීම නිසා මෙම තහනම කළ බවත් උපකරණ තොග්ගයක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් දන්වා ඇත. නමුත් TNL රූපවාහිනී ආයතනයේ නියෝජිතයන් දීර්ඝ වශයෙන් කරුණ දක්වා ඇත්තේ 2016 වර්ෂයේදී එකී සංඛ්‍යාත ෆ්‍රීක්වන්සි සරහා විකාශන කටයුතු සිදු කිරීමේදී වෙනත් විකාශන ආයතනයක සංඛ්‍යාතවලට බාධා පැමිණෙන බව TRC තමන් වෙත දන්වා ඇති බවත් එකී දැනින්දීම අනුව ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විභාකරන ලෙසත් ඒ සඳහා තම ආයතනයේද කැඳවන ලෙසත් ලිඛිතව දන්වා තිබුණා. නමුත් එවැනි පැමිණි විභාගයක් අදවන තුරුත් නොපැවැත්වුණ බවත් තමන්ට කිසිදු දැනුම් දීමකින් තොරව මෙසේ කඩාපැන අත්අඩංගුවට ගත් බවත් වැඩිදුරටත් පෙන්වා දීලා තියෙනවා අද උසාවියේදී. තවද TRC සමග කළ ලිපි ගනුදෙනුවේ අවසන් ලිපිය TNL රූපවාහිනී ආයතන විසින් යවා ඇති බවත් මොකද මේ අය කිව්වට මේක වැහුවේ මේ ප්‍රශ්නේ නිසයි කියලා TNL රූපවාහිනී ආයතනේ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අවසාන ලියුමක් යවලා තියෙන්නේ TNL ආයතනයෙන්. TNL රූපවාහිනී ආයතනයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තාක්ෂණික උපකරණවල වටිනාකම මිලියන 20ක් එහෙම නැත්නම් කෝටි 2කට වැඩි බවත් එය නිදහස් කරන ලෙසත් ඉල්ලා තියෙනවා. නමුත් එසේ බාණ්ඩ නිදහස් කිරීමක් සිදු නොවූ අතර TNL නියෝජිතයා දන්වා ඇත්තේ එම බාණ්ඩ තම ආයතනයට ඉතා වටිනා බැවින් තෙත කාණ්ඩු නොවන සුරක්ෂිත ස්ථානයක තබා ආරක්ෂා කරන ලෙසයි. ඒ අනුව නඩුකාරතුමා බාණ්ඩවල ආරක්ෂාව සලසන බවට අද උදේ බාරගෙන තියෙනවා. ඇත්තවශයෙන්ම අද නීතිමය තත්ත්වය මේකයි. රජය හැටියට අපි ඇත්තවශයෙන්ම ඉතාමත්ම කනගාටු වෙනවා මේ ඇතිවෙච්ච සිද්ධිය ගැන. මොකද අපේ රජය නිදහස් වගකියලුතු මාධ්‍යයක් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම ඇත කැප වී සිටිනවා. මොකද ඇත්තෙන්ම අද තමුන්නාන්සා බැලුවොත් මේ රටේ තියෙන සියලුම මාධ්‍ය වගේ අපේ රජයට විරුද්ධව වැඩි කාල ප්‍රමාණයක් විපක්ෂයට ලබා දුන්නත් ඒ ආයතනත් එක්ක අපි ඉතාමත්ම හොඳ ගනුදෙනුවක් තියෙනවා. දැන් සිරස ආයතනය රජයට අගමැතිතුමාට ඉතාමත්ම බරපතල ලෙස පෞද්ගලිකවත් පහර ගැහුවත් අපි කිසිම විදියකට සිරස ආයතනයට බාධා කළත් නැහැ. සිරස ආයතනයේ සභාපතිතුමයි මේ කිලි මහරජ මහත්මයා අදත් මම සලකනවා මගේ හොඳ මිත්‍රයෙක් කියලා. අර මම එදා කිව්වා වගේ ඒ වගේම පසුගිය කාලේ මටත් ඉතාමත්ම
දැඩි ලෙස ප්‍රහාර එල්ල කරා. ඒ වගේම කොටලුවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මම එක්සත් ජාතික පක්ෂයේ උපසභාපතිවරයයි කියලා දැකලා මට ඊයේ පෙරේද මල් පොකුරකුත් එවලා තිබුණා. ඒකයි මේක අපි දැනගන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ අපි මෙතන රණ්ඩු වෙන්න ඕනේ. නමුත් අනිත් ඇඟවලදී අපි ආශ්‍රය කරන්න ඕනේ. එහෙමම තමයි දැන් ගිරිජය වීර මහත්මයාගේ මොකද්ද මේ දෙරණ ගන්න. නැත්තම් රේන සිල්වා මහත්මයාගේ හිරු ගන්න. ඒ හිරු දෙරණ හැම එකක්ම ඔබතුමන්ලට අපිට වඩා කාලය දෙනවා. නමුත් ඒ දෙගොල්ලන් මගේ මිත්‍රයෝ. ඉතින් මේකයි අපිට වෙන්වෙන් අදහස් තියන්න පුළුවන්. ඒවා අපි ගරු කරන්න ඕනේ. ඇත්තෙන්ම කියනවා නම් මේ මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම පසුගිය යුගයේ ජනමාධ්‍යයට මහා ප්‍රබල ප්‍රහාර එල්ල කරනකොට නිහඬව හිටපු අපේ මිත්‍රවරු අදවත් දැන්වත් මේ මාධ්‍ය නිදහස ගැන විශාල උනන්දුවක් පෙන්වනවා. මොකද මම තරහ වෙන්න එපා මතක් කරන්න ඕනේ මොකද උනේ මේ හිරු එක ගත්තොත් එහෙම අපිට තාම මතකයි වැරදි පුවත්පතක් පළ කරයි කියලා හිරු සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. වහලා දැම්මා ඒත් ඔය TRC එක ගිහිල්ලා. ඔය TRC එක ඇත්තටම මම කියනවා මහින්ද රාජපක්ෂ තමයි හිටපු ජනාධිපතිතුමා තමයි මේක පවරක් ගත්තේ. මොකද TRC පනත හැදුවේ මම 1997දී. ඇත්තෙන්ම TRC එක තියෙන්න ඕනේ විදුලි සංදේශ අමාත්‍යාංශයේ. ඒ පනතේ තියෙනවා විදුලි සංදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා තමයි TRC එකේ සභාපතිවරයා විය යුත්තේ කියලා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේක තියෙන සල්ලි දැකලා මේක ඇති බලය දැකලා මේ බලය හරහා තමන්ට මේ TRC එක දේශපාලන ආයුධයක් බවට පත් කරගන්න තියෙන උමනාවට ඒක 2012 වෙනකොට දුකේද 10-12 වෙනකොට ඒක අදාළ ඇමතිවරයාට ගැසට් නොකර ජනාධිපතිවරයා යටතේ පවරගත්තා. අද ඒ පවරගත්ත එක තමයි එහෙමම එන්නේ. නමුත් මේ ඔව් ඇත්ත වශයෙන්ම දෙන්න තිබ්බා. ඒක තමයි නෑ මමුත් මේක මම ඉතිහාසය ඔව් හරි පොඩ්ඩයි ඉන්න මම මේක ඉවර කරලා ඉන්නම්. නෑ මම මේ කියාගෙන ආවේ දැන් එදා මොකද ඊට පස්සේ අරගෙන මේක දේශපාලන ආයුධයක් හැටියට පාවිච්චි කළා. එතුමා මොකද කරේ ඒක මේ සම්පූර්ණයෙන්ම රේ මේ කවුද දුමින්න සිල්වා මහත්තයා UNP මන්ත්‍රීවරයා UNP එකෙන් පදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැනීමේ මහා ආයුධයක් බවට පත් කරා. රේන මන්ත්‍රීතුමා ඔබතුමාලායි පැත්තට ආව විතරයි ආයිමත් ලයිසන්ස් එක දුන්නා. හැබැයි ඔක්කොම දුන්නේ නැහැ. ඒවයි සමහර ෆ්‍රීකවන්සිස් වගේක් CB මන්ත්‍රීතුමා මම 12 මාත ඉවර වෙන නිසා මේ ඉක්මනට කියන්නේ දුමින්ද සිල්වා ඔය පැත්තට ගත්තා. අනිත් පැත්තෙන් දුමින්ද සිල්වා මේ අර මොකද්ද උතුරු කොළඹ සංවිධායකවරයා බවට පත් කරා. මෙන්න මේ විදිහට ඒ වගේම බලන්න සිරස ආයතනයේට ගිනි තියලා බෝම්බ ප්‍රහාර එල්ල කරා. මට තාම මතකයි ඒ කාලේ තර කොටලුවා ගරු දිනේෂ් ගුණවන්දර මන්තමා ඔබතුමාට මේ හැබැයි අපි 12:00ට අවසන් කරන්න ඕනේ. ඔබතුමා කිව්වා ඒක අපි අයිටි කර මොකද 12 මාට ඉවරයි. No, we'll give you another 10 minutes. Then no hurry because this we won't be meeting for another 2 weeks. So just 2 matters. ඔබතුමා කිව්වා මේ ආයතනේ අලුතෙන් ගෙනාපු තාක්ෂණික යාන්ත්‍රික දේවල් අත්අඩංගුවට අරන් තිනවා කිසිම හේතුවක් නැතුව කියලා. දැන් මේකට මම කලින් මගේ ප්‍රශ්නේදී මම කිව්වා මහජන බැංකුවෙන් විශාල ණයක් තරම් මේක ආයනය කරලා තියෙනවා. දැන් ඒක අවශ්‍ය නැති දේ නිදහස් කරන්න පුළුවන් කමිෂන් එකට. ඒක උසාවියට අයිති දෙයක් නෙමෙයි. මම මේ කියන්නේ ඔබතුමාට මේ කාරණේ අපි විසඳගමු. දෙක they can intervene and release that. You don't have to wait till the next date of the courts. Second issue. අනිත් මේ පොල්ගහවලට විතරනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් පොල්ගහවෙල සම්ප්‍රේක්ෂණාගාරයේ කටයුතු පවා ඔබතුමා අන්දම කියනවා
පනත යටතේ අනුගමනය කළ යුතු පිළිවෙත් notice to be issued ඒ ආකාරය අනුගමනය කරලා නැතුවම හිතුවක්කාරව CID එකක් කරේ. දැන් ඒ නිසා දැන් තිබුණාන් කොමිෂන් එකට ආණ්ඩුවට පුළුවන් කොමිෂන් එකට කියන්න කරුණා කළා තානම අයින් කර නඩුවක් දාගෙන ඒක කරගන්න. ගාස්තු ගෙව්වාද නැද්ද, වෙලාවට ගාස්තු ඉල්ලපු ප්‍රමාණයට වැඩිය ඉල්ලුවාද ආදී ප්‍රශ්න උසාවියත් එක්ක බේරගන්න. So you can release the order. මේක මේ රිවෝක් කරත හැකි කමිෂන් එකට ඕඩර් එක. ඒකටනේ ආණ්ඩුව දැන් මැදිහත් වෙන්න ඕනේ. මගේ අන්තිම ප්‍රශ්නේ මම ඔබතුමා නැති වෙලාවේ ඇහුවේ කතානායකතුමාට බාර කරේ ගිය ආණ්ඩුව යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ඕනෑම විෂයක් තමන්ගේ යටතට ගත හැකි. මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ අමතුමා පරිසරය, ඩිෆෙන්ස් ඇන් මහවැලි විතරයි ජනාධිපතිතුමාට ගන්න පුළුවන් අගමැතිතුමා විහිං නිර්දේශ කරන්නේ නැත්තම්. So as you said තව විනාඩි 5කට ඉස්සරහට අපිට යන්න ඔබතුමා අවසර දෙන්න. සභාව එකකද? එකයි. ආයි. Then so that I'm trying to help so that TNL also though it doesn't give us publicity that's a difference we stand for media freedom may ඒ අනුව 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පස්සේ මේක කොතනටද අයිති විය යුත්තේ ලේකම් ටෙලිකොම් මිනිස්ට්‍රිද? That is the issue now. Otherwise, Honorable Minister, this will become another legal issue where so many other corporations also, the appointments might fall vacant. Please give your attention. Yeah. Honorable Dinesh Gunawardana, I'm not a lawyer nor a constitutional expert, but I think what you said has some basis and we will certainly discuss how we can resolve this. But as far as I can see, I feel that this is a case of bureaucratic bungling. ඇත්ත වශයෙන්ම මේක දේශපාලන තීන්දුවකට වඩා මට නම් පේන්නේ මේක පරිපාලනයේ අවුලක් තියෙන්නේ. නමුත් මම ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය ගැන කතා කරන්න වර්තමාන TRC's ආයතනයේ සභාපති ඔස්ටින් ෆර්නැන්ඩෝ ජනාධිපති ලේකම්තුමාව ගන්න කීප වතාවක් බැලුවා. නමුත් එතුමා විදේශගත වෙලා ඉන්නේ. ඒ නිසා ආපු විගස අපි මේ සම්බන්ධයෙන් කතා කරනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මන්ත්‍රීතුමා සහ ඔබතුමන්ලා සියලු දෙනාටම ඇත්ත වශයෙන්ම මම මේ සිද්ධිය ගැන ඉතාමත්ම ප්‍රබල ලෙස කම්පණයට පත් වෙනවා, කනගාටු වෙනවා. ඇත්ත වශයෙන්ම ඊට වඩා වචන කියන්න බෑ. මම ඉතාමත්ම කනගාටු වෙනවා. නමුත් ඒ වගේම මම මේ සිද්ධිය නිසා තවත් පැත්තකින් විශාල වශයෙන් සන්තෝෂ වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. එදා සිරස ආයතනයට ගිනි බෝම්බ ප්‍රහාර එල්ල කරනකොට, සියට ආයතනයට ගිනි තියනකොට, යාපනයේ උදේපුවත්පත් 42කට පහර දෙනකොට, ජාතික රූපවාහිනියට පැනලා පහර දෙනකොට, ලංකා ඊ නිවුස් ආයතනයට ගිනි තියනකොට, ලංකාවේ ලංකා පුවත්පත සීල් තබනකොට, හිරු නාලිකාව තහනම් කරකොට නිහඬව හිටපු තමුන්නාංශදා සියලු දෙනාත් ඔව් මාධ්‍යවේදී මරණකොට හැම නිහඬව නිහඬතාවයෙන්ම සහයෝගය පළ කරපු අපේ මන්ත්‍රීතුමාලා අද මාධ්‍ය නිදහස වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටීම ගැනත් මගේ විශාල සතුටක් තියෙනවා. ස්තුතියි.